මේක ඇතුලේ ප්‍රාණයක් තියෙන. මේ රත් වීම ඇතුළත අර ඇතුලේ ඉන ප්‍රාණය අවදි වෙනවා. ඕන් ජීව ප්‍රාණ ජීව ඔයාට බලා ගන්න පුළුවන් මේකේ සත්‍යතාවය. Hela Bima. අපි දැන් ඔබතුමිය වෙත එන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ සෝෂල් මීඩියා වල මේ දවස්වල ඔබතුමිය බහුලව කතා කරන එක. අපි ඇත්තටම එහෙම ඒ කාලේට වැඩිපුර කවුරු හරි කතා බහ කරනවා නම් අපි මොකද්ද මෙතන වෙන්නේ කියලා ගවේෂණයක් කරන්න තමයි අපි මේ විදිහට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේවා ඇත්තද? මේවා බොරුද? ප්‍රශ්නයක් කට උඩ තියෙන ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් දෙනෙක් චෝදනා කරනවා මේවා බොරු. මේවා කරන්නේ බොරු කාර්යෝ. මේ හැමදේම තියෙන බොරුවක් විතරයි. මේගොල්ලෝ හොරු. මම චෝදනාවක් ඔබට මම මේ චෝදනාව ඔබට එල්ල කරොත් ඔබ මොකද්ද කියන්නේ? මම මේ ශාස්ත්‍රය කරන්නේ මගේ සීයාගේ පරම්පරාවෙන් එන නීච කුල ගුරුකම් ශාස්ත්‍රයක් තමයි කරන්නේ. මගේ සීයා තුක්කිනිය ගුරුනාංශේ. සමහරවිට හොරුත් ඇති මේ ශාස්ත්‍රය ඇතුලේ. නමුත් මේ ගුරුකම් ශාස්ත්‍රයේ හරියටම පළපුරුද්දෙන් තමයි මේ දේවල් මම කරන්නේ. මම ප්‍රශ්නයක් එන්න බලන්නේ. සමහර අපි වැඩ කරනවා. ඔය අතර එකක් දෙකක් එහෙම අසාර්ථක වෙන්න පුළුවන්. එහෙම පැමිණිල්ලක් ඇවිත් නැද්ද? මෙතෙක් කාලේට මට කිසිම පැමිණිල්ලක් ඇවිල්ලා නැහැ. මම දැන් අවුරුදු 15 මේ ගුරුකම් ශාස්ත්‍රය කරන්නේ. හරියටම යම් කෙනෙක් මගේ දෙවලට ආවොත් පිහිට ලබන්න මම ඒ අයට හරියට මේ රාජකාරී කරලා දෙන කෙනෙක්. ඉතින් මේ වෙනකම් මගේ කරපු ශාස්ත්‍රයක් වැරදිලත් නැහැ, වැරදෙන්නෙත් නැහැ. එතකොට ඔබතුමිය මේ දවස්වල ප්‍රසිද්ධ වෙලා ඉන්නේ මේ වශී ගුරුකම් කරපු ඒවා සාර්ථකයි කියලා. දැන් විදේශගත වෙලා ඉන්න කෙනෙක් තව මූදෙන් ඒතර මේ ළඟක නෙමෙයිනේ. දැන් එන්න බෑ. එතකොට කොහොමද මේ දේවල් කරන්නේ? කොහොමද මේගොල්ලෝ මේ සේවය ලබා ගන්නේ? ඔව් දැන් මම ඉස්සෙල්ලාම මේ වැඩේ බාර දුන්න පළියට වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඉස්සෙල්ලා මල් ළඟ අඳුනක් තියෙනවා. ඒ අඳුනෙන් බලලා තමයි මම මේ වැඩ කටයුතු කරන්නේ. දැන් සමහරක් විට මේක යම් කෙනෙකුට මේක පණ නැති දෙයක්. මේ ජල වීදුරුවක් වුණාට මේකෙන් තමයි මම අඳුන බලන්නේ. මේ යම් කෙනෙක් වැඩ රාජකාරියක් බාර දීපුවාම මම මේක මේ දෘෂ්ටි කරලා මේ වතුර වීදුරුවෙන් ඔබට පුළුවන්. ඔව් යම් කෙනෙක්ගේ රාජකාරියක් මේක කරන්න පුළුවන්ද බැරිද? එතකොට එයාලගේ නම් ගම් වලට ඒක මම දෘෂ්ටි කරලා මේ අඳුරෙන් බලනවා. එතකොට දැන් ඒ අඳුරෙන් බලනකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් කොහොමද ඔබතුමී දැනගන්නේ ඒක කරන්න පුළුවන්ද? ඔව් මම පෙන්නන්නම් ඔයාට කොහොමද මේක කරන්න කියලා. හරිද? මම මේක ඉස්සෙල්ලම මේ දිෂ්ටි කරනවා. දිෂ්ටි කරලා තමයි මේ වැඩ කටයුතු බලන්නේ. කියන්නේ දැන් මන්තරයක් කියලා ඔක දිෂ්ටි කරනවා. ඔව් මම දැන් දිෂ්ටි කරන විදිය පෙන්නන්නම් ඔයාට. කියලා අපිට බලන්න පුළුවන්. පුළුවන්. මම මේක සජීවී දැන් මේ මාධ්‍යයට පෙන්නනවා. හරි. ඔබතුමීට අවස්ථාව දෙන්න. සුර දිෂ්ටි, අසුර දිෂ්ටි, උතුම් කතරගම දෙවියන්ගේ එරන්දොරටුවෙන් අගුරු ගනි. සත්පත්තිනි මෑණියන්ගේ හබලට নমස්කාර කර සත්පත්තිනි මෑණියන්ගේ එරන්ගිප්පුවෙන් දුම්බල ගනි. ස්වාහක මේ අඳුනෙන් මම බලනවා. ඔයාට බලා ගන්න පුළුවන් මේකේ සත්‍යතාවය. මේක සමහරක් කියන්න පුළුවන් මේක මැජික් එකක්. එහෙමයි මෙහෙමයි කියලා. නමුත් මේක කාටවත් මැජික් එකක් වුණාට මේකෙන් යම් කෙනෙකුට බැලුවට පේන්නේ නැහනේ. දැන් අපි මේවා දිෂ්ටි කරලා ප්‍රාණ ගන්න වෙලා ඒවා බලනකොට අපිට මේ දෙයින් ඒ කරන්න පුළුවන්ද බැරිද? ඊතර හිටියන් මෙතර හිටියන් අපිට මේ දේවල් බලලා ඕනම රාජකාරියක් කරන්න පුළුවන්. දැන් මට මේ අඳුනෙන් ඔයාගේ gedara විස්තර කියන්න පුළුවන්. ඔයාගේ පෞද්ගලික ජීවිතය ගැන කියන්න පුළුවන්. දැන් ඒක පාද මේක යනවනේ ඒකින්ද ඒකපා. දැන් මම ඔයාගේ gedara පිහිටලා තියෙන ආකාරය කියන්න. එතකොට මේ අඳුනෙන් බලනකොට පෙන්නුම් කරනවා ඔයාගේ gedara ගේට්ටුව කළු පාට ගේට්ටුවක් තමයි නැගෙනහිර දිශාවට දාලා තියෙන්නේ. ඒක හරි. ඉතින් ඒ වගේ යම් කෙනෙක් වැඩක් බාර දෙනකොට මට ඕනම රාජකාරියක් බලලා එයාගේ රාජකාරිය කරන්න පුළුවන්ද බැරිද කියන දේ කියන්න පුළුවන්. එතකොට ඔබතුමිය ඔය හදි හුණියන් කොඩි වින කපන ඒ දේවල් කරන්නේ නැද්ද? සාමාන්‍යයෙන් මම හැමදේම කරන කෙනෙක්. හුණියමක් කරලා තියෙනවා නම් අනවින කොඩි වින බන්ධනයක් ඇස්සහ කටවා ඒ ඕනම දෙයක් තියෙනවා නම් ඉවත් කරලා එයාලට සිතක් සාන්තියක් සලස්වලා දෙන්න පුළුවන් කෙනෙක්. මට මගේ දේවාලයට අරන් එන්න ඕනේ මේ බුලත් 17ක් විතරයි. ඒ බුලත් 17න් ඕනම දෙයක් කරන්න පුළුවන්. ලෙඩක් දුකක් තියෙනවා නම් ඒ මිනිස්යාට පිහිටක් වෙන්න පුළුවන් මේ බුලත් 17කින් ඒ අවශ්‍ය රාජකාරී කරලා. පැයෙන් කරලා දෙනවා. දවසින් කරනවා, පැයෙන් කරනවා කියලා ලොකුවට පැය දෙකෙන් පැයෙන් එහෙම ලොකු මේකක් යනවා. ලොකු ඉෆෙක්ට් එකක් දෙනකොට කනෙක්ට් බලන්න පුළුවන්. මම මේ වෙලාවේ වැඩ කරන මම වැඩ කරන යන ගමන් මේ පොඩි පැයක කාලයක් යන්නේ කියලා ටක් ගාලා යමු වෙලා බලන්න පුළුවන්. ඉතින් එහෙම මං අහන්නේ එහෙම පුළුවන්. පැයකින් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. පැයකින් දෙකකින් කවුද ගුරුකම් කරලා තියෙන්නේ? පැයකින් දෙකකින් කාටවත් ගුරුකම් කරන්න බෑ. මේ මාන්තරයක්වත් දසදහස් ගාණක් 108ක් 1008ක් ජීවම් කරගන්න පුළුවන් ද පැයකින් දෙකකින් ඔබ පැයකින් දෙකකින් වශී ගුරුකමක් මොකයි යමුණයම් ගුරුකමක් වශී දැන් ගොඩක් වෙලාවට අපි කතා කරන වශී ගැන කතා කරමුකෝ ඒතකොට වශී කියන වශී ගුරුකමක් පැයකින් දෙකකින් කරන්න බෑ කියලා ඔබ එක හෙලා ප්‍රතික්ෂේප කරනවා එක හෙලා ප්‍රතික්ෂේප කරන දෙයක් කිසිම කෙනෙක්ට බෑ කිසි කෙනෙකුට පැය දෙකෙන් ගුරුකමක් කරන්න බෑ මොකද මේවා අවශ්‍ය දේවල් කරගන්න ඕනි මේවා මේ නිකම් මේ යන්ත්‍රයක් ඇදලා මේකේ තියලා දෙන එකක් නෙවෙයි මේ ගුරුකමක් කියන්නේ ඒවට අවශ්‍ය කරනවා ප්‍රාණ පරිප්පු දිෂ්ටි සිද්ධි ඒ හැමදේම කරලා තමයි අපි මේ මිනිස්යාට මේ වැඩ රාජකාරී කරලා දෙන්න ඕනේ නැත්තම් කොහොමද වැඩක් හරියන්නේ දැන් ඔය පැය දෙකකින් කරනවා කියන කෙනෙක්ට තර්කයක් ගන්න පුළුවන් අපි ඔක්කොම බඩ ටික සූදානම් කරගෙන ඉන්නේ ඉතින් ආවම ටක් ගාලා මං මතුවගෙන ගියා ඊට පස්සේ වැඩේ කරනවා කියලා එහෙම කිව්වොත් එහෙම ඒ කියන්නේ මොකද ඔබතුමාට කියන්නේ එහෙම බෑ කිසි කෙනෙකුට පැයෙන් දෙකෙන් ගුරුකමක් කරන්න බෑ මම ඒ වචනේ කොහොමත් ප්‍රතික්ෂේප කරන කෙනෙක් පැයෙන් දෙකෙන් ගුරුකමක් කරන්න බෑ එන ඔබ වගකීමෙන් කියනවා මොනම දැන් අද සමාජය ගත්තම මෙහෙමයි පැයෙන් කරනවා මෙහෙම කරනවා කියලා කියන ඕනම කෙනෙක්ට අභියෝග කරනවා පැයෙන් කරන්න බෑ කිය මම ඕනම කෙනෙකුට කියන දෙයක් පැයෙන් දෙකෙන් ගුරුකම් කරන්න බෑ දැන් ඔබ මේ කියන දේ වගකීම ඔබට බාර ගන්න පුළුවන් මම අනිවාර්යයෙන්ම බාර ගන්නවා බාර අරගෙන තමයි මම මේ වචනේ කියන්නේ يعني අපි බාර ගන්නට ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දැන් අපි මේ ගුරුකම් ශාස්ත්‍රයේ යම් කොටසකට මැදි වෙලානේ මේ දේවල් කරන්නේ. දැන් මේක කෙනෙකුට මේක පණ නැති දෙයක්. බිත්තරය. බිත්තරයන්නේ මේක හොයක් දකින්නකොට මේක බිත්තරයක්. නමුත් මේකේ ඇතුලේ මොකද්ද තියෙන්නේ? මේකේ ඇතුලේ ප්‍රාණයක් තියෙන්නේ. මේකේ අපි දැන් මේක බිත්තරයක් වුණාට මේක ඇතුලේ පැටියෙක් තින්නේ. මෙයාව මේ බිත් කිකිලියක් ළඟ ජීවයක් මේක එතකොට මම මේක ප්‍රාණ ගන්නවනවා මේක ප්‍රාණ ගන්නවලා දෙන්නෙක් මේකෙන් මට වෙන් කරන්නත් පුළුවන් වෙන් විලා ඉන්න දෙන්නෙක් මට මේකෙන් එකතු කරන්නත් පුළුවන් එතකොට මම මේකට ඔයාට පොඩි කොටසක් කියන්නම් මේක ප්‍රාණ ගන්නවන විදිය ඕන් ජීව ප්‍රාණ මන්ත්‍ර ප්‍රාණ යන්ත්‍ර ප්‍රාණ ඖෂධ ප්‍රාණ ප්‍රාණගම් ජීවතස් ජීව දිෂ්ටි නමෝ නමහ මේ වගේ මන්ත්‍ර වලින් මේ ප්‍රාණ ගන්වලා දිෂ්ටි කරලා සිද්ධි කරලා මම මේක මේ වගේ පහන මේක මේ පහනට මම මෙහෙම දානවා එතකොට මේක මේ පහන් දැල්ලෙන් මේකේ රත් වීමක් වෙනවා මේ රත් වීම ඇතුළත අර ඇතුලේ ඉන ප්‍රාණය අවදි වෙනවා පැහැදිලිද දැන් ඔබතුමිය අර ප්‍රාණ ගන්නපු ප්‍රාණියා මේ වෙන මේ රත් වීම තුලින් අවදි වෙනවා එතකොට දෙන්නෙක් වෙන් විලා ඉන්නවා නම් ඒක එකතු වෙනවා. ඒ එකතු වීම කරන්න මට මේකට හරියටම දින 3ක් යනකොට කොහේ හිටියා සවුරෙන් එතර හිටියා මෙතර හිටියා දෙන්නෙක් වෙන් වෙලා ඉන්නවා නම් මං වගකීමක් ඇතුව මේක හරහා ඒ අයගේ ඒ සමගි අනිවාර්යයෙන්ම ඇති කරලා දෙන්න කියන්නේ. මේ බිත්තරෙන් පුළුවන් ඔබතුමා මට ඕනම දෙයක් කරන්න පුළුවන්. අපිට මේ පේන්න තියෙන බිත්තරේ. ඔව් දෙන්නගේ නාමෙට රූපෙට සමහරක් රූප දෙන්න කැමති නැහැ. එතකොට ඒ දෙන්නගේ නම් දෙකට මම මේ යහන්වල දිෂ්ටි කරලා මේ රාජකාරිය කරලා දෙන්න පුළුවන්. දැන් නමක් වැරදිලා දුන්නොත් එහෙම. සාමාන්‍යයෙන් නමක් වැරදෙන්නේ නැහනේ. සම්බන්ධයක් තියෙන කෙනාගේ ඇත්ත නමනේ දෙන්නේ. එයාට එයා අවශ්‍ය නිසානේ නම දෙන්නේ. එතකොට ඒ දෙන්නගේ නම් දෙකට තමයි. ඉතින් එයා බොරු නමක් දුන්නොත් එයාගේ වැඩේ අසාර්ථක වෙයි. ඉතින් එයා දැනගන්න ඕනේ එයාගේ ඇත්ත නම දෙන්න. ඒ නම දෙන කෙනා ඒ වගකීම ගන්න. ඔව් ඒ නම දෙන කෙනා ඒ වගකීම ගන්න ඕන. අපේ සමාජයේ බහුලව භාවිත කරන දෙයක්නේ කැපා කැප වගේම තමයි කිලි කියන දේ. ඉතින් එතකොට මේක කිල්ලට බලපාන්නේ නැද්ද? දැන් මේක එතකොට මේක අසාර්ථක වුණොත් ඔබතුමියත් අනිත් අය වගේ ආ කිලියා වුණා කියලා නිකන් සරලව ප්‍රතික්ෂේප කරනවද? නෑ මම එහෙම ප්‍රතික්ෂේප කරන කෙනෙක් නෙවෙයි. ඉස්සෙල්ලාම මගෙන් අහනවනේ කට්ටිය මෑනියෝ මේවට කිලි නැද්ද? කෙලින්ම මම කියන්නේ ඕන දෙයක් කන්න. ඌරුම සුත් කන්න. හරක් මස් කන්න. මලගෙවල් වල යන්න කිලිගෙවල් වල යන්න ඕනම තැනක යන්න මගේ මේ අන්තර පළඳගෙන ඒවට කිලි නැහැ. එතකොට මට ආයි කියන්න බෑ මෙයාට ඔයා කිල්ලට අහුවිලා කියලා. එතකොට එයාට මං ඉස්සරලම ඒ වචනේ කියලා තමයි මේ වැඩේ බාර අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක කිල්ලට දාලා බේරන කෙනෙක් නෙමෙයි. බේරන කෙනෙක් නෙවෙයි මම. එතකොට මේ වගේ කිලි නැහැ. කිලි හරණය කරලා තමයි මේ නීච කුල බන්ධන වලින් මම ඕනම වැඩ කටයුත්තක් කරන්නේ. එහෙම මෑණිනේ කිලි හරණය කරන මොකක් හරි ක්‍රමයක් තියෙනවා. පුළුවන් දැන් සමහරව දැන් මම දන්නේ දැන් ඔබතුමියත් පිළිගන්නවනේ මේ ශාස්ත්‍රයේ හරි ආකාරය කරන අයත් ඉන්නවා. ඒ වගේම හොරබොරු කරන අයත් ඉන්නවා. එහෙම ඉන්න පුළුවන් ඕනම දෙක හොඳ නරක දෙපැත්තක් තියෙනවා. දැන් අපි උනත් ඔබතුමිය ගාවට මෙතෙන් දෙන්නේ මේක ඇත්තද නැත්ද සත්‍ය අසත්‍යතාවය පොඩ්ඩක් තේරුම් බේරුම් කරගන්න ඕනේ හින්දා. ඉතින් දැන් ඔබතුමිය කියන කතන්දරත් එක්ක ඔබතුමිය මේ ආකාරය වෙනවා කියලා අපිට පැහැදිලි කරනවා. කෙලින්ම ඔබතුමිය පටන් ගන්න මේ කිලි පවාරණය කරලා තියෙන්නේ මම කියන්නේ 100% මේක සාර්ථක වෙන්න ඕනේ. දැන් ඒකනේ මම වගකීමක් ඇතුව ඔයාට ඉස්සෙල්ලම කිව්වේ. දැන් මේකේ මම මේ වැඩේ බාර දෙන කෙනා අහනවනේ මගේ මේකට කිලි තියනවාද කියලා. කෙලින්ම මම මේකනේ කියන්නේ මාධ්‍යයටත් කෙලින්ම කියන්නේ මේක කිලි නැහැ. එතකොට මට ඕන කෙනෙකුට මම මේ ඔයා කිලිය අහුවිලා තියෙනවා මේක වැඩේ වැරදුනේ මේ නිසා කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. මට තෙල් වර්ග දෙකක් තියෙනවනේ. මේක අතර කමන්න නැහැ නේද බෑ? කමන්න. ඉතින් මේ වගේ මොනවද තියෙන විශේෂත්වය මේ මොනවද ඕගොල්ලන් මේ වගේ කරන්න පුළුවන් මොනවද මේ වගේ තියෙන්නේ? ඔව් මේ විශේෂ තෙලක් විශේෂ තෙලකින් සකස් කරගත්ත දෙයක්. අනවින කොඩි විනයක් යම් කෙනෙකුට කරපුවාම සමහරක් කොච්චර බෙහෙත් දීුවා ඒ ලෙඩේ සුව වෙන්නේ නැහැ. ඩොක්ටර්ට හොයාගන්නත් බැ මොකද්ද මෙයාට තියෙන්නේ කියලා. නමුත් මේ පරීක්ෂණ කරන් මෙයාට ලෙඩක් නැහැ. නමුත් අපිට මේ වගේ බුලත් කොළ හතක් පාවිච්චි කරලා මේ එකින් එක මේ බුලත් කොළ එකින් එක අපිට අවශ්‍ය කරන මේවට අවශ්‍ය මේ ශාන්ති කර්ම කවි තියෙනවා. මම ඔයාලට ඕන එක කවියක් කියලා පෙන්නන්නම් මෙතන. කියන බලන්න. නාගලොවේ නයි දබරේ කර සිටියේ වේග වෙලා වසවතු පැරද ගියේ රෝග දෝෂ වින බන්ධන අත්හැරියේ නාගවල්ලි තැබුවා පළමු ආඩියේ. ඒ වගේ කවි හතකින් සෙත් සාන්ති කරන යාගයක් තියෙනවා මල්ලක. ඕනම කෙනෙක්ට ඒකෙන් මම අනවින කොඩවිල බන්ධනයක් කරලා තියෙනවා නම් ඒ දෝෂ කපලා ඉවත් කරලා සත්පත්තිනි මෑණියන්ගේ සකස් කරන විශේෂ යන්ත්‍රයක් තියෙනවා. මේ තෙල් භාවිතා කරලා ඒ යන්ත්‍රය ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ වගේම රට හිටියත්, සවුරෙන් ඈතර හිටියත්, මෙතර හිටියත් ඒවා මට සකස් කරලා යවන්න පුළුවන්. හොඳයි. දැන් ඔබතුමිය අපිත් එක්ක බොහෝ වෙලාවක් රැඳී සිටිලා අපි අහපු හැම ප්‍රශ්නයකටම වගේ යහපත් පිළිතුරු ලබා දුන්නා. සමහර ලාකට ආවේගශීලී වෙන්නේ නැති අපි කතා කරන ශෛලිය සම්බන්ධව. ඉතින් මෑණියනි දැන් මේ දේවල් ඇත්තටම අපි ඔබතුමියගේ ඒ කියන්නේ ශිල්පය හැලුවට ලක් කරනවා නෙමෙයි. මොකද අපිට ගවේෂණාත්මකව අපිට අයිතියක් තියෙනවා. මොකද ඔබතුමිය අපිට අපි ඔක්කොම බලන්න අපිට බලන්න වෙන්නේ මේ සමාජයේ ඉන්න කට්ටියත් එක්ක ඔක්කොම එකම තලයකට දාලා තමයි. ඒසොට අපි හොරු කියන විදිහට ඔබතුමිය ප්‍රශ්න කරලා අපිට දැනගන්න ඕනි වෙනවා. මේක බලන කෙනෙක්ට ඕනි වෙනවා. අනිවාර්යයෙන්ම මොනවද මේකේ තියෙන්නේ? ඒ වගේ ප්‍රශ්න ඇහුවා. ඉතින් ඔබතුමිය හැමදේටම හොඳින් උත්තර දුන්නා. අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් දැන් මට මේක කියන්න ඕන මම සාමාන්‍යයෙන් වෙන කට්ටිය වගේ නෙවෙයි. අනුන්ගේ කුණු හොය හොය ඒවා කරන කෙනෙක් නෙවෙයි. අරකා කරන්නේ බොරු මේක කරන්නේ බොරු මට ඒක අදාළ නැහැ. ගොඩක් දුරට කට්ටිය කියන්නේ අරූ කරන්නේ බොරු මේ මූ කරන්නේ බොරු අර මෑණි බොරු මේ ගුරුන්නාන්සේ බොරු ඒවා හොය හොයන ඉන්නේ සමහරක්. මට ඒක අවශ්‍ය නැහැ. එයා ඇත්තද කරන්නේ බොරුද කරන්නේ ඒවා මට අදාළ නැහැ. මං කරන දේ හරියට මං යම් කෙනෙකුට පිටක් අරන් දුන්නා නම් ඒ ඇති මට. ඒක තමයි මගේ වැඩ කටයුත්ත. මට අනුන්ගේ ඒවා හොය හොයන්න කාලේ නැහැ. යම් කෙනෙක් වැඩක් බාර දුන්නොත් එයාගේ ඒ වැඩ රාජකාරී අකුරටම පොරොන්දු විලා ඒ රහස්භාවය රැකලා එයාලට හරියට හරියන විදියට ඒ වැඩ රාජකාරී කරලා දෙන්න මම බැඳිලා ඉන්නවා. ඉතින් මෑණියනි අවසාන වශයෙන් මටත් කියන්න දෙන්නේ ඔබගේ වටිනා කාලය අපිට ගොඩක් කරලා ඉඳලා මෙතන ඇවිල්ලා ඔබ මෙතන රඳවාගෙන මහන්සියලා ඉන්න වෙලාවේ මෙතන තියාගෙන ගොඩක් දේවල් ප්‍රශ්න කරා. ඉතින් ඒ හැමදේම උත්තර දුන්නට ස්තුතියි. ඒ වගේම ඔබගේ කාලය වෙන් කරාටත් ස්තුතියි. ඉතින් තවත් දවසක මේ වගේම ගවේෂණාත්මක වීඩියෝ එකක් එක්ක ඔබ හමුවට එන අපි Hela Bima YouTube channel. Hela Bima.